වැදගත් සොයා ගැනීමක් වුණා මේ ළඟදී මෑතකදී මාතර වනජීවී නිලධාරීන් වෙතින් ඒ ගමේ ඉන්න කට්ටියත් එක්ක වෙලා ඒක තමයි මේ අර ගැට කිඹුලෙක් අඩි 17යි අඟල් 2ක් නැත්නම් 5ක් විතර දිග කිඹුලෙක් හම්බෙලා තිනවා මම හිතන්නේ දැන්ට අපි ගාව තියෙන දත්තානුව ඒක එයා තමයි ලොකුම කිඹුලා දැන්ට ජීවත් වෙන නමුත් මීට ඉස්සර අඩි 20ක විතර කිඹුලෝ මරලා තියෙනවා නිල්බලා ගඟෙන්ම ඉතින් නමුත් මේ කිඹුලා අපි ජාතික වස්තුවක් වශයෙන් ආරක්ෂා කරන්න ඕන දැන් හොඳම උදාහරණයක් තමයි ෆිලිපීනයේ අඩි 20 ගානක කිඹුලෙක් හමුණා ගැට කිඹුලෙක් ඒත් එයාට නමක් දැම්ම ලෝලෝන් කියලා මටත් වාසනාව ලැබුණා ෆිලිපීනයේ ගිය වෙලේ ඒ කිඹුලා දකින්න නමුත් අවසානයේ ඒ කිඹුලා මැරුණා මේ ඒ ගමේ හිටිය මිනිස්සු ඒ කිඹුලා ජීවත් වෙනකොට එයාට නිකන් පුද සත්කාර කරන්නත් ගියා නිකන් දේවත්වයෙන් සැලකුවා එච්චර ගරු බුහුමන් කරා දැන් අපිට හොඳ උදාහරණයක් තමයි දැන් අපි බලන්න කොරවක් ගල් අනුරාධපුර පොළොන්නරුවේ පැරණි සිද්ධස්ථාන වලට එනකොට කොරවක් ගල් තියෙනවා ඒකේ කිඹුලාගේ මූණ තමයි විදර තියෙන්නේ ඉතින් ඒකින්ද මම හිතන්නේ අපි මේ මාතර හම්බෙච්ච මේ දැවන්ත සද්දන්තයට මාත නිල්බලා රජා කියලා නම් කරොත් හොඳේ කියලා කරලා මිනිසුන්ව දැනුවත් කරලා මෙයා ජාතික වස්තුවක් වශයෙන් අපි ආරක්ෂා කළ යුතුයි කියන එක. ලංකාවේ දැන්ට ඉන්න කිඹුල් විශේෂ දෙන්නෙක් හැල කිඹුලා සහ ගැට කිඹුලා කියලා. නමුත් මීට අවුරුදු 80,000කට ඉස්සෙල්ල තව කිඹුලෙක් ඉඳලා අපෙන් වඳවිලා ගිහිල්ලා තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් කරලා පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරා මේ ලෝක කිඹුල් සමුලයේදී. ඒගලන් හිතන විදිහට ගැට කිඹුලන් 300ත් 500ත් අතර තමයි ඉන්නේ හලාවත ඉඳලා මාතර දක්වා කියන ලොකු ඒගුලන් පුංචි පැටව නෙවෙයි ඒ වගේ මේ හැලකිඹුලන් මං හිතන විදිහට දැන් අපි කරපු දැන් දැන්ට අපි මුළු ලංකාවේ යාපනයේ ඉඳලා මාතර දක්වා සමීක්ෂණ කරනවා ඉතින් අපේ සංගමයේ සමාජිකිනුයි වනජීවි එකත් එක්කවලා තමයි මේක කරන්නේ වනජීවි දෙපාර්තමේන්තුවත් එක්ක එක්කවලා දැන්ට අපි යාපරින්දලා මාතෘ දක්වා මේ දැන්ට මේ සමීක්ෂණය කරනවා ඉතින් එතක ඊට පස්සේ අපිට කියන්න පුළුවන් හරියට මෙච්ච ගානක් ලංකාවේ ඉන්නවයි පුළුවන්ක නමුත් අනුමානය කරන ගාන තමයි හැල කිඹුලන් වේලි කලාපේ රජ රටේ ඉන්න කිඹුලන් 3000ටත් 5000ටත් අතර ඉන්නවයි කියලා ලොකු ඒගොල්ලන් මම හිතන්නේ ප්‍රධාන කරුණ තමයි ජනතා ආරක්ෂා වෙන්න අපි කරපු සමීක්ෂණය කරා ඔය කිඹුල් වෙන හානි ගැන ඒකදී අපිට හම්බෙච්ච වැදගත්ම සිද්ධාන්තය තමයි මිනිස්සු දන්නවා ඒ තැනට යන්න ඉස්සෙල්ලා එතන කිඹුලු ඉන්නවා කියලා. ඉතින් මිනිස්සු දැනගන්න ඕනේ කිඹුලා කියන්නේ කැලා සතෙක් ඒගොල්ලන් හීල සතෙක් නෙවෙයි ඒ වගේ ඒ සිද්ධාන්ත දැනගන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි ඒ කිඹුලාට හොඳ ඥානයක් තියෙනවා. එයා එකපාරට එලා මිනිස්සේ කල්ලානේ එයා හැංගලි ඉඳලා බලලා ප්ලෑන් කරනවා එයාගේ අල්ලන එක ගැන. ඉතින් ඒකෙදී අපි සොයාගත්තේ වැදගත් සිද්ධාන්තයන් තමයි 200 දෙනෙකු විතර කිඹුලන්ට හසු වෙච්ච. ඒගොල්ලන් එක ක්‍රියාවලියක් එක තැනකදී එක වෙලාවකදී තමයි කරන්නේ. ඉතින් ඒකින්ද මේ අපේ කිඹුලන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවල් කරද්දී අපි ඒගොල්ලන්ට කියන්නේ ජනතාවට ඒ වගේ එක ක්‍රියාවලියක් එක තැනකදී එක වෙලාවකදී කරන්න එපා. ඒව මාරු කරන්න. අනිත් එක අපි කිඹුල් කොරටු එකට කියනවා ක්‍රොකඩයිල් එක්ස්ක්ලූඩින් එන්ක්ලෝෂර් කියලා. අපි ඒ වගේ 30ක් විතර වීලි කලාපයේ ගාල් තියෙනවා. දැන්ට මාතරත් ඒ වගේ කිඹුල් කොරටු තියෙනවා. ඉතින් නමුත් මිනිස්සු ඒව පාවිච්චි කරන්නේ නැහැ. දැන් හොඳ උදාහරණයක් තමයි දැන් නිල්බලා ගඟේ මේ මෑතකදී එක ස්ත්‍රියක් නාන ගිහිල්ලා ඒ කිඹුල් කොරටුව තියෙන ඊට අඩි 10ක් 15ක් විතර එහා නමුත් එයා ඒකේ නෑවේ නෑ එලියට වෙලා නෑවේ නානුට කිඹුලාල්ලන් ගිහිල්ලා ඒ ස්ත්‍රියගේ මුළු කකුලක් එක කකුලක් සම්පූර්ණ ගිහිල්ලා තිබුණා කකුලකුයි සම්පූර්ණ අතකුයි පස්සේ මලකඳ හම්මුණා කකුලක් නැතුව මලකඳ එක අතක් එක්ක මේ පැය ගානකට පස්සේ ඉතින් මේකේ හොඳම උදාහරණ තමයි මිනිස්සු දැනගන්න ඕනේ අපි ඥානවන්ත අපිට කිඹුල් කොරටුවක් හදන්න ගමේ මිනිස්සු සේරම එක්ක වෙලා කරන්න පුළුවන් වැඩක් ඉතින් ඒකින්ද ඒ වගේ පොඩි වැඩක් කරා නම්
අපිට ඔයගේ අනතුරු වෙන්නේ. එතකොට කිඹුලා ඇවිල්ලා වැදගත් සතෙක් අපේ පරිසරයට. ඒ හින්දා අපි ඒගොල්ලන් ආරක්ෂාත් වෙනවා, මිනිස්සුත් ආරක්ෂා වෙනවා. ඒ වගේ කොට්ටුවක් තුල නැවතින්. දැන් මේ කිඹුලා දැන් හැල කිඹුලා කියන එක්කෙනා ඉන්නේ මේ ආසියානු කලාපේ විතරයි. ලංකාවේ තමයි හොඳම මේ වයිල්ඩ් පොපියුලේෂන් කියන්නේ ඉන්නේ ලංකාවේ. ඒකේ වැදගත්ම තැන තමයි මේ යාල. දැන් අපි යාල අපි සමීක්ෂණයක් කරා. ඒකදී අපිට හම්බුණා ඔය හැල කිඹුලන් 500ක් අපි ගණන් කරා. ඉතින් ඒක තමයි හොඳම ගහනයක් ඉන්නේ. ඒ වගේ ඉන්දියාවේ ඉන්නවා, පකිස්තානයේ ඉන්නවා, ඊළඟට නේපාලේ, බංග්ලාදේශේ. දැන් ගැට කිඹුලා කියන්නේ ලෝකේ හොඳටම ව්‍යාප්ත වෙච්ච කිඹුලෙක්. එයා දැන් ඔය ඉන්දියාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට යනකම් ඉන්නවා ගැට කිඹුලෝ.